සීතලෝහෙ ගියාවේ හිරු එක්කම දොරට බහිමු අකුරට යන වෙලාවේ නම් සකි වැඩවරදී පමා වුනොත් මුලාවේ පමා වුනොත් මුලාවේ අකුරට යන වෙලාවේ ස ඔය කියන ළමයි දෙන්නව මං දැක්කා කොහෙද අපේ බස් එකේදී එයාලා දෙන්න ගියේ එකට ස මේ මට කරුණාකරලා කියන්න පුළුවන්ද මේ ඔයා කවුද කියලා සර් මං ඒ ළමයි ගිය බස් එකේ කොන්දොස්තර මේ මට මේ ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද සර් එන්න කොහොමද ස්ටෑන්ඩ් එකට මං එතන ඉන්නවා මාත්‍ර බස් නවත්තන්නේ එතන සර් මගේ නම වීරේ හරි 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 වීරේ මං එන්නම් බොහොම ස්තුතියි මං කිව්වා පබ්ලිසිටි දීපකම කෝල් කරනවා කවුද පුතේ කතා කරුවේ මං දන්න කෙනෙක්ම අනේ කියන්නකෝ මහේල පුතාල ගැන ආරංචියක් නේද ඔව් සඳුන් ගැන තමයි ඉතින් මොනවද කිව්වේ කියන්නකෝ පුතාල කොහෙද ඉන්නවා කියන්නේ අනේ දෙපර බානතෝ කියහම් පුතේ සඳුන් නෝ ඉරුවනේ පැනලා ගිහලා තින්නේ හොරණින් ගාල් යන බස් එකක නේද අනේ දෙයනේ මේ කතා කරේ බස් එකේ කොන්දොස්තර. Yes. මගේ plan එක හරි ගියා. මගේ plan එක හරි ගියා. Yay! කොහොමද publicity එක? සම්පූර්ණ ටික දැන්. ළමයින්ට දාරින්නවා. පුතේ. බත් ටික. රුවන් පුතේ. ඔය ළමයිට නම් ඉතින් මං වෙන කෑම රහත් නැති වෙන්නේ ඈ අනේ නෑ නන්දේ මේ කෑම හරි රහයි අපේ හිගදර හදනවා වගේ නෙමෙයි හරිම වෙනස් ඔය ඉතින් මගේ හිත රිද්දන්න බැරුව කියන කතානේ ඈ අනේ නෑ නන්දේ සඳුන් කියන කතාව ඇත්ත කාලෙකට පස්සේ කාපු රසම කෑම නන්දා වියන කෑම කවදත් රහයි ළමයිනේ මේ දරුවගේ ගෙදර ලොකු වලව් අකුළු නේද? ඔව් නන්දේ. අපේ වලව් මේ ලොකුයි. අපේ ගෙදර නම් හරි පොඩි. කාමර දෙකයි සාලේ. අපි රැයට නිදාගන්න පැදුරවල. දැන් ඔය රුවන් ළමයාගේ මේ තාත්තා බේකරි එකේ වැඩ කරනවා කිව්වේ නේද? ඒක ඔයගොල්ලන්ගේ බේකරියද? නෑ මාමේ පුංචි මාත්‍යලයි. ඒ කියන්නේ සඳුන් ළමයා සල්ලිකාරේ? මම නම් සල්ලිකාරයෙක් නෙමෙයි නේද? අපේ තාත්තා තමයි තී සල්ලිකාරයා. දැන් ඔය රුවන්ගේ තාත්තා පොලිසිය හිටිය එතකොට සඳුන්ගේ තාත්තා ඇවිල්ලා බේරගනි කියලා හිතාගෙනද? ඔව් මාමේ. අපි හිතුවේ අපේ තාත්තා රුවන්ලගේ තාත්තා බේරගනි කියලා. ඒත් එහෙම කරේ නැහැ. නැහැ. අන්තිමේ රුවන් බය වෙලා එන වෙලාවේ තමයි මාත් ආවේ. සීලසාර විසඳුමක් ගෙනෙන්නයි විපක්ෂයෙන් ඉල්ලීමක්. දින කිහිපයකට උඩදී මිල්ලෑව ප්‍රදේශයෙන් කුඩා දරුවන් දෙදෙනෙකුගේ අතුරුදහන් වීමක් වාර්තා වෙනවා. ඔවුන් පහවතර ශිෂ්‍යත් පන්තියේ ඉගෙනුම ලබන දරුවන් බවයි වාර්තා වෙන්නේ. සඳුන්ගෙත් රුවන්ගෙත් මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් මිල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඔවුන් පිළිබඳව තොරතුරක් ඇතොත් ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසයි. සතුන් පුතා මොකෝ මේ? මට බයයි මාමේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලන්ට ඕන එකට අපි ඉන්නවා. තේරුණාද?
උගලගේ දෙමව්පියෝ කවදා හරි දවසක මෙහෙට ඇවිල්ලා එක්ක යනකම් හරි ඔයාලට මෙහෙ ඉන්න පුළුවන්. උගල මොකටද බය වෙන්නේ? අපි පැනලා ආවේ බය හින්දා මිසක් නැතුයි ගෙවල් එක තරහ කරන්න නෙමෙයි නන්දේ. මම මුලේ ඉඳලාම ඔය ගැන හිතුවා. ප්‍රයෝත් ඇහුවට පස්සේ තේරෙන මං හිතපු දේ හරි කියලා. ඔය ළමයිගේ අම්මලා කොයි තරම් බයෙන්ද ඇත්තේ දැන්. අනේ මට තේරෙන්නේ නැහැ දරුවෝ. ඔයගොල්ලොම තීරණයක් අරගෙන කියන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. රුවන් පුංචි මහත්තයා මොකද්ද දැන් අපි කරන්නේ රුවන්? අනේ මන්ද පුංචි මහත්තයා මටවත් තාම හිතා ගන්න බැරුව ඉන්නේ. අර රේඩියෝ එකේ ගිය නිවුස් එක ඇහුවාන් පස්සේ ඉඳලා මට හරි දුකයි රුවන්. නියම මෝල් සාරේ සමග මෙලිබන් මෝල් දැන් රුපියල් 750ක් පමණයි. අකුරට යන වෙලාවේ මටත් දුකයි පුංචි මහත්තයා. මේ නිවුස් එක අහලා අපේ අම්මලා අඬනවත් ඇති. අපේ අම්මත් අඬනවා ඇති. අම්මලා එහෙම තමරුවන්. පුංචි මහත්තයා. සේතුම් මාමලාරි හොඳයි වගේ. එයාලා හරිම හොඳයි. හැබැයි එයාලා අපි ගැන විස්තර අපේ ගෙදරට කෝල් කරලා කියයිද දන්නේ නැහැ රුවන්. එතකොට පුංචි මහත්තයා පොලිසියෙන් ඇවිල්ලා මාව එක්කන් යයිද? එහෙම වෙන්නේ නෑ රුවන්. මම නම් හිතන්නේ දැන් සේදිරිස් මාමව නිදහස් කරලා ඇත්තේ. ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ රුවන්. ඔයා ගමට ගියොත් පොලිසියෙන් කරදර වෙන්නේ නැති වෙයි ඔයාට. ඔය ඇත්තමද? ඔව් රුවන්. ඇත්තමයි. එහෙනම් හොඳයි පුංචි මහත්තයා. වසන්තලාට රුවන්ලාට අපි මතක් කරන ඇතරුවන්. පව්. අපිට බැරි වෙයිද දන්නේ නැහැ නේරුවන් නිවුස් එකක් හදලා එවන්න. පව් පුංචි මහත්තයා. එහෙම වුණොත් අම්මලා දැනගනී අපි හොඳින් කියලා. අනේ මන් දරුවන්. ගෙදරින් ඇවිල්ලා ටික දවසයි. ඒ ටික දවසට මම මේ දූපතට ආස වෙලා. මටත් එහෙමයි පුංචි මහත්තයා. එහෙනම් දැන් අපි මොකද කරන්නේ රුව? මන් දන්නේ නැහැනේ. හරි. අපි මෙහෙම වැඩක් කරමු රුව. අපි තව සුමානයක් විතර මෙහෙම ඉඳලා අම්මලාට කෝල් එකක් ගමු. හා. හරි. එහෙනම් දැන් අපි යමු ඕරු පදින්න. හරි මන් දැන්
ගන්න. උඹට එන්න. ඕමි. ආ. හම්බු මහන්සියරුව. කොලනුව. මෙන්න තියනවා. මේක මෙහෙම තියමු. පාගෙන ගන්න. ඕනේ. ආ මෙතන කලට හිටලා ඉන්නේ. ඌ අලගන්න පොඩ්ඩක්. අපි උඩට යන්. ඒ බබුජි මහත්තයා යන්කෝ. නෑ නෑ අපි පොඩ්ඩක් උඩට ගිහින් බලමු. උන්ජි මහත්තයා සේතුම් මම කිව්වනේද මේ පැත්තට යන්න එපා කියලා. මේ දූපතේ අනිත් පැත්තට. මේ දූපතේ අනිත් පැත්ත නෙමෙයි නේරුව. යන්. රුවා එ. උලන්. අම්මෝ. මහන්සි මෙන්න රුව මේ තාම දුම යනවනේ මේ වගේ මෙතන කවුරු හරි හිටියක් දන්නේ කලින් ඕ වින්නේ නැති පුංචි මහත්තයා මේ පැත්තේ දන්නේ අර හොරු කල්ලියෝ මර කල්ලියෝ ඉන්නේ අයියෝ රුවන් බය වෙන්න එපා හොරුන් මෙන්න මේ දූපතේ ඉඳලා මොනවද කරන්නද මේ දූපතේ මොනවද හොරකම් කරන්න තියෙන්නේ මුකුත් නැහැ අය පොඩක් යන්කෝ අරහෙට යා පාපුංචි මහත්තයා මගේ හිතට බයයි අපි මෙතන යන් අනේ රුවන් ආව එහෙනම් යන් මං යන උඩ ඒ පාපුංචි මහත්තයා යන්කෝ පොඩක් අනේ මට බලන්න ආසයි මෙහෙ අකුරට යන වෙලාවේ බය වෙන්න දෙයක් නැහැ පොඩක් අතට ගිහින් බලමු මේක ගලල ඉස්සය පුංචි මහත්තයා මේ කැලේ ඇතුලේ මොනවා බලන්නද යන්කෝ අනේ රුවන් එහෙනම් ඔයා යන්නකෝ මං යන්නම් තනියෙන් බලන්න යන්න අනේ ඔයා බය වෙන තරම් මේ දේවල් නෑ පුංචි මහත්තයා ඉන්න බෑ බෑ යන්කෝ පොඩ්ඩක් බලන්න මරුනේ මේ බලන්න රුවන් ලස්සයි මේ හරියට හරියට ලස්සනවනේ පුංචි මහත්තයා අම්මෝ මේ කඩාගමුද අපි යංගුව නියමයිනේ. පුංචි මහත්තයා මට බය පුංචි මහත්තයා අපි යංගෝ. රුවන් නෑ නෑ යං. හදනවා හරි බයයි නේ රුවන්. එන් ලෙස්සයි. මාරු. අර පැත්තේ යන්න බෑ කැලෑවනේ. අය මේ පැත්තේ යන්න. පුංචි මහත්තයා අපි ගොඩක් දුර ආවනේ අංකෝ අයියෝ රුවන් මාර විදිහට ආ බයයිනේ පුංචි මහත්තයා හරි හරි පොඩ්ඩක් ඉන්න මෙච්චර දුර ආපු එක මේ ටියුට්ටත් යන්කෝ මොන වෙතරද මෙහෙට යනවද මෙහෙට යනවද දෙන්න මෙහෙට යන් එල්වන් අපි මේ පැත්තට යමු. මේ ගලක් එක්කනේ. කවුද රුවන් හරි ඉන්නේ? පොඩකින් බලන්න. පොඩකින් මම ළඟිනකෝ. ඕ ඕ පාපා පාපා මොකදියා? ඕමින මං ගිහ බලන්න. වන්නව තනියම යන්න එපා රුවන්. රුවන් පරිස්සමෙන් ඔයා කියපු කතාව හරි මං හිතන්නේ අර ඉන්නේ හොරි හරි මංකොල්ලකාරයෝ හරි ඒකනේ පුංචි මහත්තයා ඒගොල්ලෝ මොකද මේ කැලේ කරන්නේ ඒගොල්ලන්ට කැලේ මංකොල්ල කරන දෙයක් නැහැනේ මං දන්නේ නැරුවන් ඉන්නකෝ ඉතින් පුංචි මහත්තයා අපි යන් යන් නෑ නෑ ඉන්නකෝ මම පොඩක් ඉන්න මෙහෙන් ඉන්න පුංචි මහත්තයා අපි පාරුවේ නැගලා ඉක්මනට යන් අනේ මොකක්
ඒක නැගලා යන්න කලින් හරි බලලා ඉමුකෝ මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද රුවන් වහ හරි බයයි නේ. උඹ ඉන්නකො පොඩ්ඩක්. අර දැක්කද? ඒ මම කව තුවක්කුව තියෙනවා. පුංචි මාතේ තුවක්කුව තියෙනවා අපි අහන්. බය නෝ ඉන්න පොඩ්ඩක්. කවුද රුවන්නේ? ඉන්නවා. මොකද්ද රුවන්නේ වෙන්නේ? උඩට ඉන්නකො. ඔය සත් ගන්න බා. මේ ඔපින මම පොඩක් ඉනිසරේ පැත්තට ගිහින් බලලා ඉන්නම්. මොකක්ද නේ වෙන්නේ? වාහන දෙමහලින් වාහන. තොටනි. කවුදෝන්නේ? චුට්ටක් නෑ. අනේ. මුට්ට. චුට්ටක් නෑ. ඉක් මාරි හරි. හරි. අන්නේ යනව. කෝලක් නෝලක්. මමඩ කියමු. ෂා. මම කියනවා. ඔව්. බල කොයිද ඉන්නේ? ඔතන ඉඳලා හරියනවද බං? මේ ඔය සෙල්ලම් කර කර ඉන්න නෙවෙන්නේ මං කිව්වේ. මෙන්න මේ වරෙල්ල. කතාව කවහරි ගන්නවනේ. ඔය විතරක් තනියම මේ දුක විඳින්න ඕනේ නැහැ. මාත් එනකොට ලව යන්නේ.